ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. හැබැයි දැන් මේ වෙලාව ඔයා දීපු ඩ්‍රින්ක් එක මට. ඕකේ ඕකේ. ඔයාලට බැරි නම් කමන්නේ. එහෙනම් අපි මේ ඩ්‍රින්ක් එක පොඩ්ඩක් පැත්තකින් තියලා අපි දෙන ටික කතා කරමු. අපි දෙන මොනවා කතා කරන්නද? Come on චන්දිමා. මං ආවේ අද වතක රණ්ඩු වෙන්න නෙමෙයි. මේ වෙලාවේ අපි දෙන්න එකට එකතු වෙලා ෆයිට් කරන්න ඕනේ. ෆයිට් කරන්න? අත් මොකද ෆයිට් කරන්නේ? මොකක්ද දැන් අපිට තියෙන බැටල් එක? බැටල් එකද? බැටල් එක තමයි සිතුවගේ ට්‍රිප් එක. අපි දෙන්න කොහොම හරි සිතුම්ගේ ට්‍රිප් එකට ජොයින් වෙන්න ඕනේ. ට්‍රිප් එකට ජොයින් මේ අපි? ඔව් චන්දිමා. අපි දෙන්න කොහොම හරි මේකට ජොයින් වෙන්න ඕනේ. අපි දෙන්නට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් මේකේ. අනේනේ මං කොහොමද ට්‍රිප් වලට කිසිම ආසාවක් නැහැ. අනිත් එක ට්‍රිප් තියා නුගේගොඩ හන්දියටවත් ඔවත් එක එකට යන්න මගේ කිසිම කැමැත්තකුත් නැහැ. තේරුණාද? ඇයි චන්දිමා ඔයා මාත් එක්ක ඔච්චරටම තරහා? ප්ලීස් අපි ඔය තියෙන තරහවල් ඔක්කොම අමතක කරලා මේ වැඩේ එකට එකතු වෙලා කරමු. අයියෝ ඩාලින් මට ඔයත් එක්ක කිසිම තරහක් නැහැ. මම ඔයාට කිව්වේ මම ඔයත් එක්ක කොහෙවත් යන්න කැමති නැහැ කියලා විතරයි. එච්චරයි. තේරුණාද? මට පරක් වෙනවා. මං එළං යන්න. බයි. කවුද දන්නේ මෙහෙ වතුර බීලා බීලා අපිට මේ වතුර සෙට් වෙයිද කියලා? ආ අපිට හදිසියෙම සෙට් උන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ආයේ මෙහෙ එන්නද? බෑනේ. සෙට් උනේ නැති වුණොත් මචං අපි ගන්නවා මිනරල් වෝටර්. අරගෙන බොනවා. ඉට්ස් රයි. නා 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 නා. ද වතුර වලට සල්ලි බෙදන් කරනවට ද සීන නම් කැමති නැහැ. ද සීන විරුද්ධයි. එහෙනම් ඔයා වතුර බූලියක් දුස්රා කරන් එන්න. මේ හරි. ඔය ටික තමයි කොල්ලෝ ගේන්න ඕනේ. දැන් වාහනේ වැඩේ හරිනේ. කිසි දෙයකට වයන්න එපා මචං. පුෂ්පයා එක ලස්සන ගොඩ දාලා තියෙන්නේ. පුෂ්පයාගේ හැටි දන්නවනේ බං. කෝකටත් නරකද මල්ලිලා අපි එකපාරක් ගිහලා බලලා ආවොත්. උඹලා බය නැතු ඉඳපල්ලකෝ. උඹලට තියෙන හෙට උදේ ඇවිල්ලා වාහන නගින්න විතරයි. මේ වාර්ෂ වරද වාහනේ ගැන. හැබැයි හෙට උදේ රාවේ නැත්තන්නේ. දෙන්නේ. මේ සිතුවා මේ. උඹ හිතන්න එපා මේ උඹ වගේ අපි මේ පුරුදු වෙන ට්‍රිප් යනවා කියලා. හරිද? හරි 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 මේ. ඒ වාසිරි බොයි ඔච්චර කියන එක අපි එක හිතන්නේ නැතුව යමු නේ. දෙවේ. වැඩේ නේ වැඩේ. මේ ඒක නෙමේ. දැන් කොල්ලෝ ටික කොහමද ලෑස්තිලා නින්නේ? දැන් තියෙන්නේ ගෙවල් වල ගිහිල්ලා බෑග් ටික හදාගෙන ගමන සෙට් වෙන්න. එහෙනම් මල්ලිලා අපි ඔක්කොම දැන්
ඔය දෙන්නගේ ඇඳුම් මේ ඇඳුම් බෑග් එක දාගෙන අරන් යන්න. අනේ නෝනේ. ඔච්චර වටින බෑග් එකක් මොකටද මේ ටික දුර යන්න? කමක් නෑයි. අපි මේ සන්තෝෂෙන් දෙන දෙනේ අරගෙන යන්න. ඕනන්නේ නෑ ඕනන්නේ නෑ. ඔච්චර වටින බෑග් මොකටද කිලුටු කරන්නද? මට පුළුවන් නේ දවසින් දවස ඇවිත් ඕන ඇඳුම් ටික අරගෙන යන්න. ඒ හැටි දුරක් ඈ. එපා එපා. මල්කාන්තිලා එනකම් මේ පැත්ත පලාත ඉන්න එපා. පුළුවන් නම් මල්කාන්තිලා ආවට පස්සේ එහාටම වෙලා ඉන්න. දොරු පැටිය බලාගෙන මාත්තේ ඉන්න කැමති නෝනා. කොහෙද ඉතින්? මල්කාන්ති අපිට ඉන්න ඉඩ දෙන්නේ නෑනේ. ඉන්න දෙන්නේ නෑ කියලා නිකන් ඉන්න එපා. බලෙන් හරි එහෙ නවතින්න. එහෙම බලෙන් නවතින්න පුළුවන් නෑ මේ අනුන්ගේ ගෙවල් වල. මොකද බැරි? මේ ඕගොල්ලෝ ඉන්නේ පිටගේකනේ. මාල්කාන්තිලා ඇවිල්ලා ඕගොල්ලන්ගේ නෑදෑයි. ඉතින් නෑදෑයන්ගේ ගෙවල් වල ඉන්න කාගෙන්වත් පර්මිෂන් ඕනේද? ආ අනිත් එක මේ අපේ ගේ ඇවිල්ලා අනුන්ගේ ගෙයක්. මාල්කාන්තිගේ හිත නෝනාගේ හිත තරම් පිරිසිදු නෑනේ. මේ මාල්කාන්තිගේ හිත ගැන මට වැඩක් නෑ. කන්නා කළා ආයි ආපහු මෙහෙ එන්න එපා. අපිට නිදහසේ ඉඳ දෙන්න. අනේ නෝනලා ඉතින් නිදහසේ ඉඳි. අපිට යන කල දසාව ගැන නෝනලා ඩිංගක්වත් හිතුවද? අපි මොනටද කාගෙනවත් හිතන්නේ? ඔයගොල්ලෝ කවුද අපේ? ආපෝ! එහෙම කියන්නේ පා නෝනා. ගියාත් මිහරි අපි නෑදෑයෝ වෙලා ඉන්නේ නැති. ඒකනේ මේ තරම් බැඳීම නෝනා. මේ ගියාත්ම ගැන වැඩක් නැහැ. කරුණාකරලා ආයෙ මෙහාට එන්න එපා. හෙට ඉඳලා මේ 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 ගමන අතාරිනු. කරුණාකරලා මෙහාට එන්න නැතු ඉන්න. පාරේ අද ටිකක් සිහි කල්පනාවෙන් යන්න. සිහි කල්පනාවෙන් තමහලෝ යන්නේ. අපි දැන් අර හෙට ට්‍රිප් එක යනවානේ වෙල්මා. ඒ ට්‍රිප් එක යනකොට මම කල්පනා කර කර ආවේ මොනවද අපි කියන සින්දු කියලා. යන්න හිමාෂි යන්න ගියා මාදා. යන්න නදිකා යන්න ගියා මාදා. සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාස්. හරි හරි වැඩනේ. දැන් මට කියන්න බලන්න ඇයි මම නැවතුවේ කියලා. මේ මං ආවේ හෙටද ට්‍රිප් එක ගැන කතා කරන්න. අනේ මේ විනෝදයි. ඇයි දැන් හලෝ අපි එක්කන් යන්නේ නැත්තේ?
පහර මාතෘකාව ඕක කතා කරන්න එපා. මේ ට්‍රිප් එකට කෙල්ලෝ එක්ක යන්නේ නැහැ කියලා තීරණය කළේ මම නෙමෙයි. එහෙනම් කවුද? ශගීනේ. එහෙම නම කියලා අපි පාව දෙන්නේ නැහැ. මම දන්නා එක්ක ශගී කියලා. මොකද්ද විනෝදයි? ඔයා කැමති නැද්ද ඔයගොල්ලන්ගේ ට්‍රිප් එකට මා හිමාශි ඔයගොල්ලන්ට එකතු වෙනවට? කෙල්ලෝ එක්ක යන්නේ නැහැ කියලා අපි මේ කොල්ලෝ ටික ඔක්කොම තීරණයකට අපි ආයලා තියන්නේ. මොකද ඒක ගැසට් කරලා ඉවරයි. හරිද? අපි තීර වෙනස් කරන්නේ නැහැ. බලමු අපි ඊළඟ ට්‍රිප් එකට වාගේ හඳගන්න. එහෙමද? එහෙමයිනේ. ඔව් එහෙමයි මොකද? හරි. එහෙනම් බලමුකෝ ඔයගොල්ලෝ හිට ට්‍රිප් එක යන හැටි. ආ? මම මොකද තරජනා? තරජනට ඕනේ නැපා. අපි පාතාලේ වල ඉස්පිරිතාලේ. මගෙන කිසිම තර්ජනයක් නැහැ. බලමු ගොගල් ට්‍රිප් එක ගිහිලා මං එනගින් එන්න. බයි. එහෙනම් බයි. තෝරන්නේ නම් එච්චර හොඳ නැහැ. ට්‍රිප් එක යන්න බැරි වෙන මාකට කොඩිනක කරයිද දන්නේ නැහැ. ඒ වගේම විනෝද පුතත් එක්කලා අඹරන්න මාත් හොඳ ගුලියක්. උන් පාතාලේ අපි ඉස්පිරිතාල. ඔයා බතික් විකුණ විකුණ ඉන්න මොහාන්ට කියන්නේ ඉංග්‍රීසි සිංහලට දාන්න. සිංහල ඉංග්‍රීසියට දදා ඉන්න කියල. මොනවද කොයි අංකල් මේ කියවන්නේ? විකාර. මං කියන දේ තේරෙන්නේ නැහැ. අපිට මොකද නොතේරෙන්නේ? අපිට හැම දෙයක්ම තේරෙනවා. අපි බබ්බුවේ. බලට තේරෙන්නේ වචන විතරයි. මෙහෙ වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ. හරි හරි හරි. එහෙනම් කොයි අංකල් අපිට කියලා දෙන්න මොකද්ද මේ සිද්ධ වෙන්නේ? අපිට නොතේරෙන්නේ කියලා. දැන් අපේ එකෙක් රට ඉන්නවා ඉතාලියේ ඉන්නවා. එකෙක් නෙමෙයි දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක්. ඈ අන්න හරි අන්න හරි අන්න හරි දෙන්නෙක් ඉඳලා. ඔව් දෙන්නෙක් ඉඳලත් උඹලට බැරුණානේ උන් දෙන්නගෙන් වැඩක් ප්‍රයෝජනයක් ගන්න. අනේ නිකයින කොයි අංකල් උන් දෙන්නන් ගන්න තියෙන මොන ප්‍රයෝජනද? කිසි වැඩක් නෑ අපිට උන් දෙන්නයි. වැඩක් නෑ. ඔව් මේ මම කියන්නේ උන් දෙන්නට කියලා මෙහාට අපට සල්ලි ගෙන්න ගන්න නෙවෙයි. නැත්තම් අපිව රටට ගෙන්න ගන්න කියලා නෙවෙයි. ඒ දෙකම නැත්තම් උන්ගෙන් මෙන මොන ප්‍රයෝජනයක්ද අපිට ගන්න තියෙන්නේ? කිසි උදව්වක් නැහැ. අයියෝ අයියෝ අයියෝ. දැන් කොහොමද දඟලන්නේ? මං කියන්නේ උන් දෙන්න රට ගිය ක්‍රමය. අහගෙන අන්න ඒ ක්‍රමය අපි අනුගමනය කරන්න ඕන කියලා. දෙන්න හිතලා. අයියකෝ. මේ ගමරාල නැට්ටෙලිලා දිව්‍ය ලෝක ගියා වගේ වැඩක් කරද්ද හදන්නේ? අතපය කඩාගෙන තු පැත්තකලා ඉන්නේ. ගමරාල නැට්ටෙලිලා ගියා නම් කනේලිලා මේ කොයි දිව්‍ය ලෝකේ ගේට්ටුව ළඟට හරි ඕක කලකට ඉන්න යනවා. බයින දැන් කොයි අංකලුත් අර ගමරාල කෙනෙක් වෙන්න ද හදන්නේ? මේ කොයි අංකල් නිමලා රට ගියේ කාර් එකේ විකුණලා. අපි දෙන්න රට යන්න ඕනේ ඉතින්. අතපය විකුණලා. නිමලා ගියේ අනුන්ගේ කාර් එකක් විකුණලා නම් අපිත් ඒ ක්‍රමය අනුගමනය කරන්න උත්සාහ කරන්න ඕනේ. ඇත්තද? ආ. එහෙනම් ඒ ක්‍රමය ගැන පොඩ්ඩක් කල්පනා කරමු.
අනරේ අරෝ යන්න ගුලක් කරන විතර වැඩක් කරගන්න දෙන්න තු කොයියනා කොහොමයි මල්ලි තාම පොඩි ළමයි. එයා තාම ඉස්කෝලේ යනවා. එහෙම කියලා අම්මට මාව යෝජනා කරන්න. ඉතින් ළමයෝ මං කොහොමද එහෙම කරන්නේ? කොහොමත් ඉතින් ඔයාට වඩා මල්ලි ජනප්‍රියයිනේ පුතේ. ආ එහෙමද? ආ එහෙමද? ඒකට මල්ලි ජනප්‍රියයි. මම ජනප්‍රිය නෑ. ඒකට මම ඔබේ කියලා මම කියන්නේ. විනෝද් තාත්තා නැති වෙලා ඔහොම කතා කරන්න එපා. අපිට උදව් කරන්න. කවුරු නම් එතන ඉන්නේ? ඔයාගේ අම්මයි මල්ලීනේ. ඒ වුණාට අම්මේ මම එතන නෑනේ. මම අදාළ කරගන්න එපා ප්ලීස්. මම ආත්මార్థකාමී නෑ. කවුද කිව්ව මම ආත්මార్థකාමී කියලා? ඇයි ඔය මූණේම පේන්නේ? අම්මේ මම හොඳ බොක්ක පිරිසිදු කොල්ලෙක්. මම කොහෙතරවත් බොක්කම් කරලා නෑ කාටවත්. අවන්ත කොල්ලෙක් ආත්මార్థකාමී නෑ. මන් දන්නවනේ මගේ පුතාගේ හැටි හොඳට. හරි. මම ප්‍රයත්න දාලා බලන්න එන අම්මට ආසි උගන්නන්න එක. ඔය දැනට එනං ඔය පුළුවන් විදිහට කරගෙන යන්න එච්චරයි. මේ අනිත් එක තමයි අපි ළඟ ලස්සන dance කෙනෙක් ඉඳලා අපි ඒ dancing competition එකකින් fail වුණොත් එහෙම කාටද ලැජ්ජාව? පුතාටමනේ ලැජ්ජාව. හරි. මං එන හැට උදේරේ පොඩ්ඩගෙන ස්ටෙප් ටික කියලා දෙන්නම් dancing. වැඩේ ඉවරනේ එතකොට. මගේ හොඳ පුතා. ඕහෝ බටර් එපා. හරිදි මයි පුතා හොඳ දෙයක් කරන්නේ. අයි බටර් එපා. වැඩේ කරලා දෙන්නම් කොච්චරයි. මම කැමති නෑ බටර් කරන්න මගේ මූණේ. හරි. ද dancing කොල්ලෙක් ඉඳගෙනනේ. රජයේ සේවය කරන පුද්ගලයෙක් පුතෙක් හැටියට තමයි මං තාත්තාට සල්ලි ඉල්ලන්නේ. එමනම් රජයේ සේවකෙක් හැටියට මම මගේ යුතුයකම් මෙන්න මේ විදිහට ඉෂ්ට කරන්න. Thank you මොහොන් සර්. Thank you. රුපියල් 10 දවස් තුනක ට්‍රිප් එකක් යන රුපියල් 10ක් කරන්නද?
රජයේ සේවකයෙක් ඇටියෙත මේ රුපියල් 10ක් දෙන්නේ බොහොම අමාරුයි. වැඩිපුර සල්ලි දුන්නා ඉල්ලන්න මුදලානි නෝනා ඉන්නවා ඉල්ල ඉල්ල. කාගෙනද අප්පච්චි මේ මුදලානි නෝනා කෙනෙක්ගෙන කියනවා එහෙම. නෑ නෑ මේ තාත්තා කියනවා මේ ට්‍රිප් එකට යනවා අමතර වේදන් ටික අම්මගෙන් ඉල්ල ගන්න. මං කිව්වා එපා කියලා. ඒත්‍රින් තාත්තා කියන නිසා හරි නෑනේ අම්මා. ඇත්තද? එහෙනම් දැන් ওই මල්ලි කිව්වේ වියදමට සල්ලි තියනවා කියලා? වියදමට සල්ලි තියෙනවා. හැබැයි ඉතින් මූලික වියදමට. ආහ් අමතර වියදමට තමයි සල්ලි ඕන. හරි හරි. දැන් මොනවද උඹේ ওই මූලික වියදම්? එදාට කොච්චර දේවල් තියනවද? ප්‍රවාහනය, දැන් ආහාර, නවාතැන්, ඌගේ දේවල් මූලික වියදම්. ඉතින් ට්‍රිප් එක ඔయిత වැඩිය තව මොනවද තියෙන වියදම්? යම්ම කොච්චර දේවල් තියෙනවද? දැන් අපි නුවරඑළිය ගියා කියමුකෝ. ටිකට් එකක් ගන්න ඕනේ ගාඩන් එකට යන්න. ඒකට සල්ලි. ඈ? එතකොට අපිට සූර්ය පප්පගේ මං දැක්කොත් එහෙම පොඩි නලාවක්. පප්පර පප්පර පර පප්පා පොඩි එකක් ඕනේ. ඒකට ඕනේ සල්ලි. ඈ? දැන් අයිස්ක්‍රීමක් කන්න හිතුනොත් ඒකට සල්ලි ඕනේ. අච්චාරු කන්න හිතුනොත් ඒකට සල්ලි ඕනේ. 10න් බෑ. හරි හරි හරි. මේ මේම නම් ඔය අමතර වියදම් ටික ඔක්කොම අච්චාරු කන්න අයිස්ක්‍රීම් කන්න එහෙම ඒ ටික ඔක්කොම අපේ මේ මුදලාලි නෝනගෙන් ඉල්ලගනි. ගෙදරට අවශ්‍ය මූලික වියදම් හොයන්න මම යනවා වැඩට. අප්පච්චි පොඩ්ඩක් කොහොම ඉන්නකො පුතු අප්පච්චිට වඳින්න. හොඳයි එමනම් යනේන ගමනක් බොහොම සිහි බුද්ධියෙන් යන්න ඕන. ඔය යන හැම තිස්සෙම ඔව් ගෙදරට කෝල් එකක් දෙන්න බලපන්. කෝල් එකක් දෙනා නම් ඉතින් රීලෝඩ් එකක් දාන්න කීයක් හරි. ඒ රීලෝඩ් එක දාන සල්ලිත් මුදලානි නෝනගෙන්ම ඉල්ලගන්න. අම්මා දැන්වත් මගේ අමතර වීදන් ටික දෙනවද? දැන් යන්නේ නැහැ කඩේට හිටකෝ. අම්මා කොහොමයි? හැබැයි කඩේ දෙනවා නම් සල්ලි ටිකක් වැඩිපුර ඕනේ. මොකද ඉතින් විනෝද වෙන්න ටිටික් විනෝද වෙන්න මේ වගේ තැනක් අම්බ වෙන්නේ නැහැ. ඒ වුණේ අම්මා සල්ලි ටික වැඩිපුර ඕනේ හරි? හරි හරි. අනේ මාෂි මේ ඔය පාඩම් කර කර ඉන්න ගමනක් යන එන්නකෝ. මොකද සඳිපා ප්‍රශ්නේ? කතා කර කර ඉන්න වෙලාවක් නෑ. ඉක්මනට යමුකෝ. මට හොම කියනකොට ඔයා බයත් හිතනවා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නයක් ළමයා ප්‍රශ්නයක්. ඉක්මනට යම් මං ඒකට කියන්නම්. කොහෙද යන්නේ කියන්නේ? අනේ මේ බ්ලොග් වෙනකොට මං ඒක කියන්නම්. එන්නකෝ යන්න. වෙන වෙනද? ඔයා කොහෙද යන්නේ මොකටද යන්නේ කියන එක මං එන්නේ නෑ. දැන් මොකද්ද ප්‍රශ්නේ? මේ අපි යන්නේ සාගරිකාන්ට ළඟට. දැන්වත් යන්නද? මොකට සාගරිකාන්ට වම්බෙන්? ඇයි මොකරි මහේෂිගේ ප්‍රශ්නයක්ද? නෑ අනේ මහේෂිගේ නෙවෙයි ශැගීගේ ප්‍රශ්නයක්. සිතුම්ගේ? ඔව්. මොකද සිතුම්ගේ ප්‍රශ්නේ? නෑ මේ ශැගී අපි නැතුව ට්‍රිප් එකක් යන්න හදනවා. එහෙම කරන්න දෙන්න බෑ නේ මාෂි. අපි සාගරිකාන්ට ගිහින් කියමු ඒ ට්‍රිප් එකට අපි දෙන්නා ජොයින් කරගන්න කියලා. සාන්දිමා ඒගොල්ලෝ අපිට අඬ ගහන්න නැත්නම් අපි මොකටද බලෙන් යන්නේ? ඒක වැරදිනේ. ඒ වුණාට ඉතින් අපි ශැගී යන නම් යන්න ඕනිනේ. එන්නකෝ මං කියන දේ අහලා ප්ලීස්. මට ඕනේ නැහැ ඔය අනුගේ ට්‍රිප් වලට බලෙන් යන්න. ඔයගිල්ල සාගරික ඇන්ටි හම්බෙන්න. මං එන්නේ නැහැ. ඔය එන්නේ නැහනේ. ඔන්න මං බූරුවේ. මං යන්න. මට ෂුවර්
මල් කාන්තිට පින් සිද්ධ වෙන්න ඕනේ මේ කරපු වැඩේට. ඇත්තටම සිලි, අපි දැන් මේ ලබන මානසික සුවය ගැන බැලුවාම මල් කාන්තිට මාසයක් ගානේ අතම ස්ථානේ වඳින්න ස්පොන්සර් කළා දුක නෑ පාඩු නෑ. ඇත්තමයි අනේ, අපේ ගෙදර අපිට ඕන විදිහට මේ ගත කරන්න බැරි වුණානේ. දැන් ඉතින් හරිය සිලි, අපිට දැන් පුළුවන් අපිට ඕන විදිහට අපේ ගෙදර එන්ජොයි කරන්න, කාලා බීලා නටලා ඉන්න. මම හුද්ද ඩිනර් එකක් හදලා රැට ලෑස්ති කරන්න. හරියට හරි හරියට හරි හොඳ ඩිනේකක් ලෑස්ති කරන්න. අපි අර පරණ විදිහටම ඉටිපන්දම් පත්තු කළා, බාබිකියු එකක් දාලා, පොඩි වයින් එකක් හදලා, ඩිනර් ඩාන්ස් එකක් දාලා එන්ජොයි කරමු. මට නිකන් අමතක වෙලා දැන් ඩාන්සින් ස්ටෙප්ස්. හරි හරි, ඒ පරණ දේවල් අමතක වුණා නම් මම ඔයාලට උගන්වන්නම්. එන්නකෝ. දැන් ඉතින් මුලින් ඉඳලම අතක් කරන්න වෙයි ඔක්කොම. මයිකි, ඔයා මේ ෂර්ට් එකෙන් කෝකද අඳින්න කැමති? මොකද රින්ගිදා ඉන්නේ? හෙට යන්න දින ගමනට ඔය දැම්ම ඉඳන් ලෑස්ති නෝද? ඈ දැම්ම මේවා ලෑස්ති කරගත්තේ නැත්නම් ආයෙම හට ඔය ලෑස්ති කරගන්න වෙලාවක් නැහැ මයිකි. හරි හරි, මං අඳින්න ඕක. මල්මල් එක කො පුතා පුතා අන්න ඔකලන්ට අංගිලියට අරන් ගියා. මොකද යාට දවස් තුනකින් පුතාගේ මූණ බලන්න හම්බෙන්නේ නැහැ කියලා එයා ලඟම තියාගත්තා. පව් මයිකි, නංගිත් ආසේ අපිත් එක ට්‍රිප් එක යන්න. කොහෙද ඉතින් යාට විභාග යන්නේ? නංගි විතරක් නෙමෙයි පින්කි පැටියෝ, අපේ අම්මයි තාත්තත් ආසයි මේ ට්‍රිප් එක යන්න. හරි හරි මයිකි, අපි යාලට එන්න එපා කිව්ව නෑනේ. සල්ලි හොයාගත්තා නම් යාලට ඉතින් අපිත් එක්ක එන්න තිබුණා. උගලන් කොහෙන්ද පින්කි පැටියෝ සල්ලි හොයාගන්නේ? ඇයි තාත්තගේ පෙන්ෂන් එක තියෙන්නේ? එයාගේ පෙන්ෂන් එකෙන් උගලන්ට ජීවත් වෙන්න මදි කොට කොහෙද පින්කි පැටියෝ ට්‍රිප් යන්නේ? මට සල්ලි තිබ්බනම් මං ඒගොල්ලන්ව එක්කන් යනවා. මේ මයිකි, ඔයා ඒක මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයාලගේ සල්ලි තිබුණා වාටත් කලින් මම ඔයාලගේ අම්මට යමුයි කියන්නේ. අම්මලා මෙහෙම ගෙදර හිර කරලා මම යන ට්‍රිප් එකෙන් කිසි වැඩක් නැහැ පින්කි පැටියෝ. අයියෝ මයිකි, ඔයා හරියට කතා කරන්නේ ඔයා මේ යන්න හදන ලෝකේ අන්තිම දෙන ට්‍රිප් එක වගේ. උඩ ඉවසලා ඉන්නකෝ. මේ ට්‍රිප් එක ගිහිල්ලා ආවම ඔයාට ඕනම නම් ආපහු අම්මලත් එක්ක වෙන ට්‍රිප් එකක් යන්න. දැනෙන්නේ හරියටම මැනිකේ ඉස්සල්ලා දවසේ කැඳගෙන ආපු මොහොතම වෙලාවම කාලියම තමයි. ඊ මොකද? මොකද කියන්නම් මන් දන්නේ නෑ මැනිකේ. හැබැයි ඉතින් නෑයෙක්ගේ කියලා ආරාධනාවක් ලැබිලා යන්නේකත් මදේ අපිට. මේ ඕං ආරාධනාවක් ලැබිලා ගියාට කමක් නෑ. මේ පාරවත් නම්බුකාර පිට ඉන්න ඕන හොඳේ. කවදත් ඉතින් මැනිකේ අපි නම්බුකාර විදිහට හිටපු මහත්තුරුනේ. අනේ මොකද ආනමත්, නම්බුකාරකමට හිටපු ඉන්නනේ අර මිනිස්සු අපි එනකොට නැතුවේ. එහෙමනේ මැනිකේ, අපි මල්කාන්තිලේ ගෙදර ගියාට සිල්වෙස්ටර්ලේ ගෙදර තියපු පයත් ඒ විදිහටම තියාගන්න ඕනේ. නැත්තම් මල්කාන්ති වන්දනාවේ ගිහිල්ලා ආවන් පස්සේ අපි අනාථ වෙනවා. මේ මං ඒ ගෙදර ඇඳුම් ටිකක් තියලයි ආවේ. මැනිකේ මමත් ඇඳුම් ටිකක් තියලා ආවේ. බලන්න මැනිකේ, අපි දෙන්න මොනතරම් අදහස් උදහස් වලින් ගැළපෙනවද කියලා. කුල්ලගේ දෙරින් තුම්බරක
ට්‍රිප් එකක් දූස්රා වෙනකොටම පරක්කු වෙනවයි කියන්නේ ගමන සම්පූර්ණයෙන්ම නස්කුණි වෙනවයි කියන එකයි. දැන් කියන්නේ මං වැඩේට බැස්සේ නෑනේ. මාළුකඩ බාරගත්තනේ වෑන් එකක් ගේනවා කියලා. මං ඕක බාරගත්තනම් මෙච්චර අපිට චාටර් කණ්ඩ වෙන්නෙත් නෑ. ආ. එහෙනම් මෙච්චර දුර බස් වල එන්න ඕනෙත් නෑ. එවිනු. ද පුෂ්පය ඇත්තටම අද මෙතන වාහනයක් අරන් ඉඳ ඇත්තම කියනවා. ඒයි බං වෑන්නක් අරගෙන එයි පුෂ්පයා අඩන්නතු ඉඳපල්ලකෝ බං අඩනවනේ උඹලා වෑන් එකේ ඒසි නැත්තම් මන් නගින්නේ ඕක ඇතුළට හරිද ඒසි ඒසි මොකටද බං නෝරලියට අනික නෝරලිය පට්ට සීතලයි මේ වෙනකොට මේ නෝරලිය සීතල පට්ට තිබුණාට නෝරලියට යනකම් පට්ට සීතල තියෙනවද යනකම් දාඩිය මුකුරු දාගෙන යන්න ඕනේ මේ සිටුමා මට නම් බෑ වේසි නැති වාහන වල යන්න ඔව් මේව එකක් තේනවා ඉතින් මටත් යන්න බෑ වර ඩුවෙල් ද ඩුවල් කෝ ද ඩෙවල් ද ඒසි එක නැත්තා මේව එකක් තියෙන වාහනේ අරොලෙම් අයියෝ ඩෙවල් නෙවෙයි බං ඩුවෙල් ඒසි හරියට කියන් වචනවත් කියන්න බැරුව කොහොමද වාහන සෙට් කරන්න අනේ මේ මම ඉඳපංගෝ මචං දැන් පුෂ්පයා මෙතන බස්සන වහන්නේ අපි දන්නේ නැහනේ සමහරට ඕකම මචං එකපාරට පිස්සු ඇදලා වගේ බස්සන්න පුළුවන් පෝෂ් කාර් එකක් එහෙම නැත්නම් ලැම්බෝගිනියක් එහෙම නැත්නම් ෆෙරාරියක් පුෂ්පයා බස්සන ලස්සන බාණ්ඩේ දර එන්නේ පාර දිගේ පැදි පැදි ඒකේ බම් මේ සීතිය නගින්න දොරක්වත් නැද්ද කොහෙද බලපන් ඉඳපංගෝ මචං ඔය මචං වහනේ මචං ඇවිල්ලා දුරට මචං පැපල් ළඟට ඇපල් ළඟට ඇපල් මොකද වෑන් එකද බස් එකද කියලා අඳුර ගන්න තමයි. බල් කරත්තයක් වගේ. මොකද පුෂ්පයා? කොහමද බාණ්ඩේ? ඔන්න පුෂ්පයා කියපු වෙලාවට වාහනේ අරගෙන ආවා. ඔන්න මං ගානේම සරසලා තිනවා කොහොමද වාන්නේ? හා. එරාරි අපි කොලගම ගිහලා අයියෝ අයියෝ අයියෝ. යෝ! මෙතනින් යාට මට නම් බෑ ලවන්නේ. කවුරු හරි ඩ්‍රයිවර් මහත්තයෙක් ගන්නද? නේ නේ වසරය ගන්න ගියා. මොකක්? මම? හා හා හා. අද මං පුෂ්පේ උච්චර දුර ගා මේකේ ලෝබනාව වගේ ඔය චුට්ට දුරත් ඕක දූසරා කරන් ඵලයන් උතම් චුට්ටයි නියන්න තියෙන බෑ 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 මෙච්චර දුර එළවගෙන ආවට මට ලයිසන් නැහැ ඒකින්ද බුදු අයියා ගන්නවා අනේ මේ මේකේ ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගත්තට පස්සේ මං කොහොමද සින්දුවක්වත් කියන්නේ නුවරලියට සින්දු කියන්නේ කටින්නේ එළවන්නේ අතින්නේ මගුලක් කතා කරමු මේ සින්දු කියන්නේ මෙන්න මේ යෝමන් සින්දුව සීතසු ලංකාවට හමන්නේ යත්තරවලාලයි ලක්ය වෙන්නේ දුර එළිය විදංකල කරන වැඩ ඩොරිල්ලාගේ පැත්තෙන් අපිට මේකට හොඳම සපෝට් එක ඕනේ. මේ සපෝට් කරනවා කියලා ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නැහනේ. මමයි සීනයි තරගිටම මැතිනේ. නෑ නෑ නෑ. නිකන් තරගට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඩාන්සින්, සිංගින්, ගේම් ෂෝ මේවා හොඳට ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ. එතකොට තමයි කම්පිටිෂන් එක ලස්සන වෙන්නේ. එතකොට සින්දු වලට නටන ඒවා අපිම කරගන්න ඕනේද? ඔව් ඔව්. ඒවා ඩොරිල්ලාම තමයි ක්‍රියේට් කරගන්න ඕනේ. සින්දුවක් නැති මොකක් හරි කරගන්න බැරිය. ඩාන්ස් කොරියෝග්‍රාෆ් කරන එක තමයි බැරි. ඒකට ඉතින් වෙන කාගරි සපෝට් එකක් ගත්තනම් හරිනේ. කවුරුත් ඉතින් නිකන් උදව් කරන්නේ නෑනේ. ඒකට අපි ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රෝග්‍රෑම් එකට ඔයගලට බජට් එකක් දෙනවා.
ඒක ඇතුළේ ඔගොල්ලන්ට පුළුවන් ඔය ප්‍රොප්ස් එතකොට කස්ටියුම්ස් එතකොට කොරියෝග්‍රාෆ් කරන කට්ටියට යන වියදම් ඒ ඔක්කොම ඔගොල්ලන්ට මැනේජ් කරගන්න අතේ තියෙන ගානක් නැති වෙන වැඩක් නෙවෙයිනේ නේ ඒක తీරෙන්නේ ඔගොල්ලෙන් ක්‍රියේෂන් නැට් එක තමයි ලෝ බජට් එකකින් ලොකු දෙයක් කරන් try කරන්න අපිට ඕනේ එකම දේ ලස්සන විතරයි හැම අයිටම් එකම ලස්සනටම තියෙන්න ඕන බලමුකෝ උපරිම හොඳට කරන්න මම try කරන්න try එහෙනම් දැන් මුදම් රීසල් කරන්න පටන් ගන්න මතකද ලැබුණ ඉරිද උදේ 10ට මීට් එකක් තියෙනවා ඒකට අම්මයි පුතා අනිවාර්යෙන් ඉන්න ඕනේ හොඳයි අපි එන්න ඔයාට ඕන නම් මට පුළුවන් ට්‍රාන්ස්පෝර්ට් එකක් arrange කරලා දෙන්න නෑ thank you මං කායික ඉන්න right එහෙනම් Sunday meet them see you thanks shit පඬිතකමට කායික ඉන්නම් කවර කෝ කාර් 1 2 මේ වෙලාවට තමයි මට වගේ තට්ටේ බලන්න දෙන්නේ මෙතනකට හොයාගෙන ඇවිල්ලා සල්ලි පලක් නෑ ගති කුණවලටයි සලකන්නේ අපි කිද්දි ගෙනවට යද්දි උනත් නෑ ගෙනියන්නේ හෝ අපි කිද්දි ගෙනවට යද්දි උනත් නෑ ගෙනියන්නේ එකම ගින්න තුසකින්නයි ඒක නිවන්නේ සල්ලියයි හන්දේ අසයි හ අපි යන්න කලින් මෙහෙමනම් ගියාට පස්සේ කොහොමද කියලා මට හිතා ගන්න පුළුවන් ගියාට පස්සෙත් නම් ඊටි මෙහෙම තමා වෙන කොහොමද ආයි මේ ඔය ඕන නැටුමක් නටා ගන්නවා මෙහෙ නටන්න දෙන්න එපා හරිය අනේ නංගි මං ඉතින් කොතන හිටියත් කොහේ හිටියත් නටලා කරලා ටිකක් ජොලියෙන් ඉන්න මිනිහෙක් ඇත්තද එහෙනම් ඔහුගේ ගෙදර නටා ගන්නවා මෙහෙ නටන්න දෙන්න එපා අනේ ඉතින් මෙව්වත් අපේ ගෙවන්නේ මේ මම හොඳින් කියන්නේ ගෙදර නැවතිලා ඉන්න පොඩි කෙල්ල විතරයි ඒ කෙල්ල නැවතුනේ පාඩම් කරන්න ඕන නිසා. ඔහෙ ජෝගි දාලා ඒ කෙල්ලට පාඩම් කරන්න තියෙන එක නැති කරන්න එපා. අපි හිම කරන්නේ නැහැ. අපි ඕන කෙනෙකුට උදව් කරනවා. කොයි තින්නංගිලා හැමදාම අපි ගැන හරහටනේ හිතන්නේ. හරහට හිතන්නේ නැතුව හරියට හිතන්න තිබුණා. කල්ක්‍රියාව හොඳට තිබුණා නා. මල්කාන්ති නංගි අපි මේ සැරේ ඔයාට ඔප්පු කරලා පෙන්නනවා. හොඳ කල්ක්‍රියාවෙන් යහපත් විදිහට ජීවත් වෙන ජෝඩුවක් කියලා. නංගියන් අටමස්ථානේ වැඳපු දාගෙන ඉන්න. අපි මෙහි ඉඳලා පින් දෙනවා. ඔහෙලගේ පින් මක්කටයි මට? මේ මං හොඳට පින් කරපු ගෑණියක් හරිය. ඕ නංගි හොඳට පින් කරපු කෙනෙක් දැක්කක මං පේනවා ඒක. ඒ පින් අපිට උනත් පිරිලා ඉතිරිලා යනවනේ දැක්කා. මට පව් පුරවන්න නැතුව පැත්තකටලා ඉන්නවා. උන්නදාහයි මරුණදාහයි මට ලෝකේ එක සිරුරක සැත පෙමි දුක සෝකි හා උන්නදාහයි මරුණදාහයි මට ලෝකේ එක සිරුරක සැත පෙමි දුක සෝකි සල්ලි පලක් නැ සල්ලි පලක් නැ ගති ගුණවලටයි සලකන්නේ අපි එත්තිගෙන වට යද්දි උනත් නැ ගෙනියන්නේ අපි එත්තිගෙන වට යද්දි भावना දැන් දවස් දෙක තුනක්ම ඉවසගෙන හිටියා. අද ෆෝන් එකත් ඔෆ් කරලා. අපි කොහොමද කෝල් එකක් ගන්නෙ? පිටිපස්සේ කොහොමද කෝල් කරන්නේ? චාන්දනි හන්දටම ගිහිල්ලා වගේ. මිනිස් වර්ණපුර. එයාව අයින් කළා දාන්න. අපි ලේ රත් නොකර. නැත්තම් කොහෙටරි මාරු කළා දාන්න. එතකොට ඉතින් යා නිදහසේ භාවනාව කරගෙන ඉන්න.
මගේ කොටස මං කරා. නෙවෙන්නේ සර්. මසයට කොහොම ස්තුති කරන්නද කියලා. ස්තුති කරන්න නම් ඕනේ නෑ මොහන්. හැබැයි මට මේ වැඩේ තවදුරටත් ගෙනගෙන යන්න වාගේ උදව් ඕනේ. හරි සර්. සර් කලට වෙලාවට මේ විදිහට සල්ලි ටික දෙනවා නම් ඕන වෙලක් කළ දෙන්න සර්. හැබැයි මොහන් සල්ලි හැබැයි සමතෝසෙට මේ රහසේ එළියට එහෙම දානවා නේද? සුදු සර්. පස්වන ප්‍රීතියෙන් පිනා ගියත් කටින් කෙල බින්දුවක් හෙලන්නේ නැහැ. බොහොමදයි බොහොමදයි. වාහන හවස ඔෆිස් ඇරලා යන ගමන් අපේ ගෙදර ගිහින් තව බඩු වර්ගයක් තියෙනවා. ඒ ටික අරගෙන මෙයන්. හරි සර් මම ඒක අරගන්න. මේ ඔෆිස් යනකොට මට සර්ගේ කාර් කීම යන්න පුළුවන් නේ. පිස්සුද වාහන. තමුස මගේත් එක මගේ කාර් එක යනකොට මේ වැඩේ මාට්ටු වෙන්න පුළුවන්. එහෙනම් තමුස බස් එක යනවා. හරි හරි හරි. බස් එක ගේන මේ සර් මම පයි මෙහෙම බඩ ගාගෙන හරි යන්නම් සර්. මල්කාන්ති හදනවා වගේ සුවඳ මිසක රස නැද්ද? ඊට කියන්න බෑ. ඔයා හිතින් කවදත් මං හදන ඒවා විතරනේ රස. ඇත්ත වයි වෙලිකේ. මොන හෝටලෙන් කෑවත් මැනිකේ උයන දේවල් තරම් මට කිසිම දෙයක් රස නැහැනේ. මගේ වැණිකේ ඇත්තටම කියන්නකෝ, එහෙම රහත කෑම උයන එකේ රහස මොකද්ද කියලා? වෙන මොකුත් රහසක් නෙමෙයි. අද්ගුණේ අද්ගුණේ වෙන රහසක් නෑ. අද්ගුණේ මං වැඩියෙන්ම කැමති මැණිකේ කෙහෙල්මල උයනවට. කෙහෙල්මල මල කිව්වත් එකයි මුව කිව්වත් එකයි. පරවියා වගේ රාජමාලිගේ ජීවිතේ මගේ මං ගෙවනවා හේ ඉපදුනාට පස්සේ තමන්න දාලනේ ඇඬුවත් මගේ ජීවිතේට කඳුළු වෙන්නේ නේ. පරවියා වගේ රාජමාලිගේ ජීවිතේ මගේ මං ගෙවනවා හේ ඉපදුනාට පස්සේ තාම මං දාලනේ ඇඬුවත් මගේ ජීවිතේට කඳුළු වෙන්නේ නෑ. රාජමාලිගේ රවියා වගේ ජීවිතේ මගේ මං ගෙවනවා.
කමකෝ ඉතින් කමු මෙච්චර උට්ට වෙලා හැදුවේ ඔව්වද ඔව්ව නෙවෙයි යාට මේ පේස්ට්‍රි ගන්නකෝ එතකොට රෑට ඩිනර් එකට මේවද මේ ඩිංග කාලා ඇතිද රෑට ඕක ඩිනර් එක නෙවෙයි ඩිනර් එකට තව කොච්චර වෙලා තියෙනවද මම මේක හවසට කම්මැලි කම යන්න හැදුවේ හා හරි ෂෝක්නේ ඈ මන් දැනගෙන හිටියේ නෑනේ මෙහෙම දෙයක් හැදෙනවා කියලා. මැනිකේ අපි දැනගෙන හිටියේ මෙච්චර කාලයක් තුන් වේලක් ගැන විතරයිනේ. දැන් බලපුවාම හතර වේලකුත් හැදෙනවනේ. ඈ අපි නොදන්න දේවල් ඉගෙන ගනිමුකෝ. ඔව් මැනිකේ මරණකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. කොයි දුව හඬකෝ හඬකෝ කම් කම් අප්පුඩි ගගා සින්දු කියන කැතයි ඩාලින් ඔයා සිං කරන්න මං ඩ්‍රම්ස් ප්ලේ කරන්න ඕකේ ඕකේ රයිට් ලෙට්ස් ස්ටාර්ට් ඕකේ යු ආර් රෙඩි යස් ඇයි ඇම් රෙඩි You are my sunshine, my only sunshine. You make me happy when skies are gray. You never know how much I love you. Fine. Thank you. Shah, see you at the okay, now get up. Yeah, let's go. You cook something.
මොකදම් මෙමි මූණත් එල්ලගෙන මම මේ පුරුද්දට කොල්ල එනවද කියලා බලන් හිටියා. අම්මට පිස්සුද? පුතු මෙලහටත් නුවර එළිය ඇති. උඹලා මං කියන දේ අහන්න නැතුව කොල්ලව තනියෙන් ඇරියට මන්නම් කොහෙත්ම කැමති නෑ. කොහෙද අම්මේ තනියෙන් ඇරියේ? සීනලා අසාරලා විනෝද්ලා කී දෙනෙක්දන් ගියාද? කී දෙනෙක් ගියත් එතන ගියේ ඔක්කොම කොල්ලොනේ. එක වැඩිහිටියෙක් ගියාද? ඔක්කොම ගියේ වැඩිහිටියෝ තමයි. 18ට අඩු කිසි කෙනෙක් එතන නෑ. උඹලට ඉතින් කියන මලදානියක් තේරෙන එකක් ඈ. 18ට වැඩි කී දෙනෙක් හිටියත් එතන යමක් කමක් තේරෙන එකෙක් හිටියද? ට්‍රිප් එකක් යන්න මහලුකු දේවල් තේරෙන්න ඕනේ දම්මේ. ඒ කට්ටියට තේරෙන ටික හොඳටම ඇති. අනික අම්මේ උන් කොල්ලෝ. මම නම් අපේ කකසාද වඳිනකන් ඔය තනියෙන් ට්‍රිප් යවුවේ නැහැ. යන හැම එකකම මං පිටිපස්සෙන් ගියා. අම්මා කියන්නේ මට කඩේ වහලා දාලා පුතුගේ පස්සෙන් යන්න කියලාද? උඹලට හැම දෙයකටම වඩා ලොකු සල්ලිනේ. හොයපල්ලා හොයපල්ලා. සල්ලි හොයපල්ලා. ඒ හොඳටම ඇති. ළමයාට මොනවා වුණත් කමක් නැහැ. සල්ලි හොයපල්ලා. අම්මේ මේ අපි සල්ලි හොයන්නේ අපිට කන්න නෙමේ. කවදා හරි පුතූට දෙන්න. අම මේ විකාර කියව කියව ඉන්නේ නැතුව මෙල් මේ ටීවී එකේ කාටුන් එකක් බලන්න. දැන් ඉන්නේ උන් ළමයි ගැන බලන්නේ බාගෙට. ඒකට අපි ළමයින්ගේ පස්සෙම ඉඳලානේ මේ තත්ත්වයට ගත්තේ. කොයි අංකල් මොන කරුමයක්ද කොයි අංකල්? මෙන්න මේක ආයේ රින් වෙනවා. ඔන්න ඔගේ වයර් එක ගල්ව දාන්න. එහිම වයර් එක ගලවන්න මොනවද? කවුද කතා කරන්නේ කියලා කවුද දන්නේ? හෙට කසාද බඳින්න ඉන්න මනමාලයා ඔය. උදේ ඉඳලා ඉස්පාරක් විතර කතා කරුවා. යෝ කොයි අංකල්? පව්. ඌ අම් බානට බය වෙලා ඇත්තේ. මොකටද කොයි අංකල් ඔය කරන්න බැරි මගුල් බාරගන්නේ? කිසි කිසි ගාල අතහැරලා දාන්න තිබ්බේ. ඒකනේ මගේ වැඩක් නෙමෙයිනේ. බාරගත්තේ අතුල. තණ්හා. තණ්හා ජායති ශෝකෝ කියලා කියලා තියෙනමනේ. ශෝකෝ වෙන්නේ තව ටීකින් ඌ ඇවිල්ලා අපි දෙන්නටම ඇනලා ගියාට පස්සේ. ඈ? එහෙම වෙයිද? අයියෝ, වෙයිද නෙමෙයි අංකල්. වෙනවා වෙනවා. කොහෙන්ද ඇඳුම් හොයාගත්තේ? මේ දවස්වල නැකත් 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 නැකත්. හැමතැනම වෙඩින් 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 වෙඩින්. මං ඉතින් ගිහිල්ලා මනමාලයන්ට වැඳලා 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 කොහොම හරි වැඩේ ගොඩ දාගත්තා. අයියෝ අතුල අංකල්, කිසි කිසි ගාල දැන් ඔයා වැඩේ ගොඩ දැම්ම නම් ඌ මොකටද තාම මේ එක දිගට අපිට කතා කරන්නේ? ඌ කෝල් කරා. මොනවද කිව්වේ? මේ අපි ඉතින් ආන්සර් කරේ නැහැ. ඇහිඳ දන්නේ නැහැ මොනවද කිව්වේ කියලා. ආන්සර් කරේ නැත්තම් ඌ කියලා දන්නේ කොහොමද? කොයි අංකලුයි මම හිතුවා දෙතුන් පාරක් ගත්තින්ද ඌම වෙන්නේ කියලා. ගෝහර දෙයා. ගොන් හරක් දෙන්නේ, ගොන් හරක් දෙන්නේ. වෙන කස්ටම කෙනෙක් කතා කරන්න ඇත්තේ. ඔන්න ගොන්. හලෝ. 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 යාරේ නින්ගලේ. La 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 la
නවත්තන්න කිව්වේ තව ටිකක් දුර යන්න තිබුණානේ. මතන් අසාරයා එක දිගට වාඩිලා ට්‍රිප් යනවාද බං? පොඩ්ඩක් මතන් මේ වගේ දැනක නතර කරලා ආ ගිනාපු මතන් බිස්කට් ටිකක් කාලා මේ එතකොට බීම ටිකක් බීලා හිමීට අම්ම හදිස්සියේ ගිහින් උඹට යන්නද බං? බෑම් 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 මේ අපි කට්ටිය මෙතන කාලා බීලා නටලා කරලා යනකොට නුවර එළියට යනව රෑවේ යරිද? අනේ මගේ චෝටි පුතේ ඔයා කරුවලට බයයිද මගේ අම්මේ? ආ කරුවලට බයයිද? චුට බය. මේ රඩරුවා. මේ මේක අහපන්. මේක අහපන්කෝ රඩරුවෝ. ඔබ බයයිද කීපන් ඉස්සලා බයයිද කීපන්? ආ අපි මත මේ සල්ලි දීලා ට්‍රිප් යන්නේ මත ආතල්යක් ගන්න. නිකන් සොමිනන් චප්ප කරන්න ලෑස් වෙන්න එපා. පලයක් පලයක්. හරි 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 මේ වගේ විනෝද ගමනක් යනකොට ඕන කෙනෙක්ට පුළුවන් Taman කැමති විදිහට නිදහසේ විනෝද වෙන්න. හරිද? හැබැයි යන තැනකට ඉක්මනට යන්න ඕන නම් කියලා නම් අසර් යතුරු දෙනවා නමලත් යතුරු දීපන් මේ මෙන්න යතුරු තියෙනවා උඹලා දෙන්න වෑන් එකේ ඵලයල්ල හරිද අපි තුන්දෙනා මතන් හිමීට ආතල්යක් අරගෙන හොඳ පන්නේක් අරගෙන මත අපි දෙන බස් එකේ යන කරුණාකර ඵලයන් ආ ඉතින් යතුරු ඵලයන් 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 හරි හරි ඵලයන් මේ මෙහරි මං ගියා ඵලයන් මේ උඹට මොන දෙයක් කරගන්න කියමු බිස්කට් කාලා දීම බෝ ඈ එයා අපිට කවල්ල ඈ ඒ අසර් ඔයාලට සින්දු කියන්න බෑයි කියලා අඬ අඬන්න යාවේ ඔව් මම දෙන්නම් බීට් එක දැන් කියන්න පුතේ සින්දු ඕගොල්ලෝ අපිට එක දාන්න මම දැන්ද කියන්නේ ආ පොඩි චාන්ස් එකක් දෙන්න ආ කට්ට දෙනවා එන්න ඕනේ නැගල යන එකක් ඈ හරි හරි මයික් එක ආ ඔය ගහන්න ඔය බීට් එක ආ වැටි 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 අරෙන්නේ උඹේ පියාති ගෙනදෝ කඩේට වෙලා ඉන්නකොට පුතුව මතක් වෙනවා. ගෙදර එන්නමයි හිතෙන්නේ. ආහිර ගෙදර තනියෙන් ඉඳි පාළු වැති නේද? පාළුදත් කියලා අහනවා. ගෙදර හරියට සෝම් පිටණියක් වගේ. අනේ මටත් එහෙමයි ආන්ටි. ශැගී නැතුව මමත් මාර පාළුවෙන් ඉන්නේ. පුතු නැතුව ඔයාට මොකද තියෙන පාළුව? ඇයි ආන්ටි? ශැගීමයි වැඩල් එකට නෙන්නේ. අද ඉතින් මම ආවේ තනියම. ආන්ටිට කියන්න මම ඔෆිස් එකේ සෙපා වෙලා හිටියේ. කෝ අර මහේෂි? එයාටත් පාළුයි කියනොද සිතුම් නැතුද? අනේ, එයාට මොන පාළුවත්? එයාගේ යාළුකම තියෙන පිටට පේන්න විතරයි ආන්ටි. අද හිටියේ වෙන යාළුව කටියක් එක්ක කිචිබිචි ගග. මට නම් ඒ කෙල්ලව පේන්න බෑ. මටත් එහෙමයි ආන්ටි. කොහෙද ඉතින් අපේ ශ්‍රී නම් එයාගේ දැලට අහු වෙලා ඉන්නේ. අපේ පුතු උනම් එහෙම ලේසියෙන් කාගේවත් දැලට අහු වෙන්නේ නැහැ. එයා ඉතින් යාළුවන්ට කැමතිනේ. ඒකයි ඔය මුකුත් කියන්නේ නැතුව ඉන්නේ. ඒක නම් මන් දන්නේ නැහැ ආන්ටි. හැබැයි අපේ ශගීට මහේෂව තාම හරියට රීඩ් කරගන්න නම් බෑ. ඉතින් ඔයා එයාගේ යාළුවෙක් නේ. ඇයි පුතුට උදව් කරන්න නැතුව ඉන්නේ? ආන්ටි, ඒක තමයි මම මෙච්චරටම පස්සෙන් ඉන්නේ. ආන්ටිට කියන්න මං අපේ ශගීට කිව්ව ඔය ට්‍රිප් එක මාව එක්කන් යන්න කියලා. කොහෙද ති? අපේ ශැගි බෑ කිව්වනේ. ආ, යසයි. කොල්ලෝ ටිකක් එකේ ට්‍රිප් එකක් යන්න දවා හිතාගෙන හිටියේ. ඉතින් ඒගොල්ලෝ මගේ යාළුවෝනේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ නේ ආන්ටි? අම්මේ, බලාගෙන යනකොට මහේෂි හොඳයි වගේ.
අපේ පුතු ඔයාව හරියට රීඩ් කරගත්තු හින්දා තමයි ඔයාව දාලා ගිහිල්ලා තියෙන්නේ. අනේ ආන්ටි, නිකන් 3rd class කතා කියන්න එපා. ශැගි මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලා එච්චරයි. මං යනවා යන්න. අනේ බඩගේ උදව්. ආමෙතන උදව් කරන්න. එනකොට තා පොඩ්ඩක් ඔය ඇඟේ තියෙන නුහුරු ගතිය ආයෙ කරගන්න බලන්න. මම මේ විදිහට බලන්න මෙහෙම ආයෙනවා. ඕකේ. ආයි කන්ටැක්ට්ස් තියෙන්න ඕන. සහරු නුහුරු ගතිය ආයෙ වෙන්න ඕන. ඕකේ? ඕකේ. බලමු. මෙතන ටිකක් එහෙම ඇවිදින්න අමාරුයි මිස්ටර් අසංක. ඒකයි. ඕ එහෙම කියලා බෑ. මොකද ටීවී ස්ටුඩියෝ එකේ තියෙන අපිට මේ වගේ ස්පේස් එකක්. ලස්සනට අපි වෝක් එක කරේ නැත්තම් අප ප්‍රසන්ටේෂන් එක ෆේල් වෙන්න පුළුවන්. අම්මේ මාත් එන්නද කැට්වෝක් එකට? මම ඒ ගමනට ආසයි. දරමියෝ මේ කැට්වෝක් කරන්නේ ලේඩිස් විතරයි. ඔව් බබා. ඇයි සේන ඩාලේ? මං වාට දීපු වෝක් එක අමාරුද? අමාරු නෑ. ඒ වුණාට මට ඉන්නපු ගමන් එක අමතක වෙනවා. අයියෝ. ඒ තාම ඇඟට හුරු නැති නිසානේ ඩාලින්. ඔක ඇඟට හරියයි. ඩොලින්. ඔයාලා දෙන්න නිතරම ගෙදර එහාට මෙහාට ඇවිදින කොටත් කැට්වෝක් එකෙම ඇවිදින්න ඕන. ඒකට ඇඟට හුරු වෙනවා බබා. අහෝ. අපි මේ ගෙවලල මෙහෙම ඇවිදින්න ගියොත් එහෙම සීනපුරයයි හිතයි අපිට පිස්සු කියලා. නොන්සන්ස්. මිනිස්සු අපිට වැදගත් වෙන්නේ නෑ ඩාලින්. අපිට වැදගත් වෙන්නේ කම්පිටිෂන් එක. කම්පිටිෂන්, කම්පිටිෂන්, කම්පිටිෂන්. අපේ මේ ගෙදර නෙමෙයි. මේ මුළු සීනපුරෙම මම මේ විදියට ඇවිදිනවා. නැත්නම්. ඕකේ, ඕකේ, ඕකේ. අදට එනම් ඔය ඇති. අපි හෙමින් හෙමින් ඉතුරු අයිටම්ස් ටිකත් ප්‍රැක්ටිස් කරන්න ඕන බබා. බබා, අර ස්ලාන්ට් එක හොඳට ගන්න. අර ටින් ටින් එකත් එහෙමයි. ඕකේ? ඕකේ. එහෙනම් මම යන්නම්. පුතේ, තැන්ක් යූ නංකට. අංග, තැන්ක් යූ. තැන්ක්ස් පුතා. හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. හොඳට ප්‍රැක්ටිස් කරලා මේ පර්ෆෝමන්ස් එක කරන්න ඕන. හොඳට ප්‍රැක්ටිස් කරන්න. Thank you, Mr. Thank you. Thank you. Doreen! මට කරන්න පුළුවන් 30% විතරයි. 30% only. ඉතුරු හැම දෙයක් ඔයාලගේ. යන්න. හොඳයි. Bye. Doreen, ඉතුරු දියෝගලංගේ යන්නයි. හදලා පොඩි වුඩ් පෙක වගේ. තමනි ඔන්න මම සුපිරියට සෑහෙන කාලෙකින් මටන් සුප් එකක් හදුවා බොන්න එළුමස් මේ සුප් එක රස විඳීම සඳහා නොව ශාරීරියේ පැවැත්ම සඳහායි මේ කිසි රසයක් මට නොදැනේ කිසිම ගුණයක්
රසයක් මට නොදැනේ. කිසිම සුවඳක් මට නොදැනේ. චාන්දනි! මොනවද කරන විකාර කතා? කෑම බීම කතා දුන්නාම ඒක අනම්මනම් කියනසො බොන්න. අපිට උගන්වලා තියෙන්නේ කෑමක් බීමක් අතර ගත්තාම අනිත්‍ය මෙනෙහි කරන්න කියලා. අනිත්‍ය මෙනෙහි කරන්න. ඒක ලුණු නෑනේ. චාන්දනි ඔයා ඔය බන භාවනා කරනවා කියලා ගිහිල්ලා ඒව කළාට කමක් නැහැ. හැබැයි මම කියන්නේ කරන වැඩේ අවංකව හරියට කරන්න. නැත්නම් මේ බොරු කරන්න එපා. අපිට පාරේ බැහැලා යන්න ඕනේ. අපි නෝන්ඩි කරන්න එපා. අධර්මිෂ්ටියෝ තමයි ඔය වගේ ජරා කතා කියන්නේ. කාටවත් තේරෙන්නේ නැහැ නේ අපි මොකද කරන්න හදන්නේ කියලා. පව්කාරු කියන කතාවලට මම වෙනස් වෙන්නේ නැහැ. ඔයා වෙනස් වෙන්නේ නැත්නම් ඉතින් අපිවත් වෙනස් වෙන්නම්. විසි කරන්න නෙමෙයි. මේකට ලුණුහිකුත් දාලා තා වැඩිපුර අනිත්‍ය දෙහිකුත් දාගෙන ඉන්නම් අනිත්‍ය. කවුකාර අධර්මිෂ්ටියෝ. මග දිගට මේක නවත්තන්න කියන්නේ යමුකෝ. ෆොටෝ ටිකක් ගාව ලස්සන ෆොටෝ ටිකක්. බලංගමල මේ view එක බා ඔසිවලා තාම මේක view එක ගන්න. අට්ටා. සිස්සු කියන්නේ අපි වෙක්කන්න ඕනේ බලන්න පෙන්නන්න. ඔබට අපි වෙක්කන්න. මේ ෆොටෝ ටිකක් ඔව් කැමරක්. වේ. ගණින් ෆොටෝ ටිකක් ගන්න. ෆොටෝ ටිකක් ගන්න. මේ වගේ දේවල් වලට කාලය ගත කරන්න කමන්නේ නැහැ. අපිට Facebook දාන්න පුළුවන් නේ බා. Facebook ද මල්ලි. ඕන Facebook එකකට දාගමු මේක ගිහිල්ලා. මල්ලි හවස වෙනකොට මීදුම පාරට වැටෙනවා. අම්මා පට්ටනේ කොල්ලා. මම මොකක්ද දන්නවද කරන්නේ? පාරට බෑලා දුවනවා මීට 100 දෙනෙක් කියන්නේ. මගුලක් කතා කරන්න එපා බා. උඹලා නෙමෙයි මේ දහිර වට්ටුව පදින්නේ මමනේ. අව ටිකක් වෙලා යනකොට මීදුම පාරට වැටෙනවාම පාර පේන්නේ. අපි දේරටම මචං මේ හෙලපල්ලට දූස්රා වෙන්නයි වෙන්නේ යමු. ඒ මට නම් බයයි බා. මං එනවා බා බයි. හරි බං.
වැටෙන හේලකට වැටෙන්නේ අපි ඔක්කොම එකටනේ බං පොඩි චේන්ජ් එකකට එක එකමාරු හරි අපි දැන් තා ෆොටෝ ටිකක් ගමු හරි මටත් ගන්න ෆොටෝ ටිකක් ගන්න එතකොට මන් නැහනේ උඹ ගනි මන්ද එක දින හරි එන්නම එන්නේ වැඩි ඕම ඉන්න බෑ කොල්ලෙක් වගේ ආ ෆොටෝ ටිකක් අරගෙන එන්න මෙන්න රයිට් ගන්න බලන්න හොඳ දැනකට මේ සුන්දර දැනකට අහම් බිඳුව කියවදී පාටම යනවා කියාගෙන ගියාම හරිද? ඇයි අංකල්? එන වෙන මොනවද කියන්න ඕනද? දැන් කොහෙද යන්නේ? යන්නේ කැම්පස්. කැම්පස් යන්නේ මොකටද? අංකල් මාර ප්‍රශ්නේ අහන්නේ. කැම්පස් යන්නේ දිගින ගන්නනේ. වෙන මොනවද? කැම්පස් යන්නේ ඉගෙන ගන්න. ගියාට ඉගෙන ගන්න වෙන්නේ නැහනේ. අංකල් කොහොමද ඒක දන්නේ? අනේ අපි නම් හොඳට ඉගෙන ගන්නවා. මගේ කනට ඇහුණා කැම්පස් එකේ ළමයි වාගයක් කොටුවේ පිකට් එකක් කරනකොට ඒගොල්ලන්ට ඉගෙන ගන්න බැරි වුණා කියලා. එහෙම කොහොමද අංකල් දන්නේ? ඒ කියන්නේ ඒගොල්ලෝ අංකල්ගේ කනට කරලා දැහුවේ ඒක. පිස්සුද ළමයෝ? ඒ වගේ දේවල් කනට කරලා කියනවද? ඒගොල්ලෝ කිව්වේ මෙන්න මේ විදිහට. අපි ආවේ ඉගෙන ගන්නට. අපි ආවේ ඉගෙන ගන්නට. අපට උනේ පාරේන්ට කියලා. අයියෝ අංකල්, අපි පිකට් එකක් කරත් අපි කියන්නේත් ඔහොම තමයි. ඒනොටි ටික අපි කවදාවත් පාරවල් වෙන්නවද? නෑනේ. එහෙනම් දැන් දන්නවා කොහෙද යන්නේ කියලා. මොකද කරන්නේ කියලා. එතකොට කීයටද ගිහිල්ලා එන්නේ? එන්නේ 4ට. ඒ කියන්නේ පෙරවරුවේද පස්වරුවේද? ආයෙත් තහන. පෙරවරු 4ට එන්න පුළුවන්ද අංකල්? බෑනේ. දැන් අංකල්ගේ ප්‍රශ්න හරිද ඔක්කොම? නෑ. අදට එච්චරයි. හරි. එහෙනම් අංකල් උන මං ගියා. වැදගත් ගමනක් යන්න ගෙදරින් එළියට බහිනකොට පුරුද්දක් නැද්ද වැඩි හිටියන්ට වැඳලා පුදලා යන්න? අම්මා ගෙදර හිටියා නම් මං අම්මට වඳිනවා. දැන් ඉතින් අම්මා නෑනේ අංකල්. හරි. අම්ම නැති වුණාට කමක් නැහැ. තාත්තා මං කියලා හිතාගෙන මට වැඳලා යන්න. මගේ තාත්තා හිටියා නම් අංකල්, මං තාත්තට වැඳලා තමයි ගෙදරින් එළියට බහින්නේ. ඒත් මට ඒ වාසනාව නැහැ. මගේ පුතාට දුක හිතුණානේ. මගේ මේ වාචාල ගැටින් දේවදෙන් ටික එළියට පැන්න පුතේ මට තමයි වැඩිහිටියට වැඳ කියලා පව් පිරෙන්නේ නැහැ නේ අංකල්. ඔන්නෑ පුතේ මං ගිහින් එන්න. මත්තර දෙයියන් ගිහිට ගිහලේ
සිල් මොකද වෙන්නේ ඉතින්? කම්මැලි කමට නිින්ද ගියා. ඔය අද උදේ ඉඳලම නිදිනේ සිල්. කම්මැලි කමල නිදා ගන්න නැතුව මොනව කරන්නද සිලි? මටත් හරි කම්මැලි යන්නේ. අර මිනිස්සුවත් හිටියනම් උන්ගේ ජෝක්ස් අහගෙන කම්මැලිකමක් නැතුව ඉන්න තිබුණා. මේ මිනිහා ජෝක්ස් වලට නම් හිනා වෙන්න පුළුවන්. එනවා මට ඒක ඇයි දකින්න හොඩ පුපුරනවා. සිලි. කම්මැලිකමෙන් ඉන්නවට වඩා පුපුර පුපුර ඉන්න එක ජොලි. පුපුර පුපුර ඉන්න එක ජොලි. ඒ වුණාට කම්මැලිකම ඊට වැඩිය හොඳයි. මට නම් කම්මැලිකමට වඩා අර මිනිහා කර මෝඩ ජෝක්ස් අහා ඉන්නකොට හරිම ජොලි. එහෙනම් ඔය මෝඩ ජෝක්ස් වලට hina වෙවි ඉන්න. මම් ගෙදරට ලයින. සිලි 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 සිලි. මේ ඔයාට කේන්ති ගියාද පැටියෝ? කොහොමවත් දැන් කම්මැලිකමෙන් හරි අපි දෙන්න එකට ඉන්නවනේ ජොලියේ. තන දාන්සයක් දාලා අපි හොඳට ඉමු. එන්න යන්න. පොඩි වොක් එකක් දානවා. දින ප්‍රැක්ටිස් කරේ ඒකයි පුතේ. අනේ අම්මා බැරි දේවල් කරන්න නැතුව පුළුවන් විදියට සින්දුවක් කියාගෙන ඉමු. කකුල පෙරළුන වෙලාවේ මටත් නම් එහෙම හිතුණා. ඒ දෙක නියම කියලා බෑනේ. මේ තරගෙන අතර කරන්නත් බෑනේ. අනේ බලන්න පුතේ කවුද කියන්නේ. හලෝ හලෝ පුතේ තාත්තා
බන්ටු චිච්චි මට නිකන් ඔයාගේ කතාවට ඇහෙනකොට ඇදෙනවා චිච්චි අනේ බන්ටු මේ අඬලා ඉඳලා ආපහු කට් කරන්න එපා මට කියනවා ඔහු මොකද කරන්න කියලා දැන් නම් මේ කොයින් බොක්ස් එකට 2000ක් දාලා කතා කරන්න මොකක් 2000ක් 2000ක් කොහෙද අනේ ඉතාලියේ සෝරි 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 පුරුද්දට මෙඩිකේෂනේ ඩොරින් මම මේ පොඩි පොඩි ජොබ් කැලි කරනවා අපිට තාම හොඳ ජොබ් එකක් සෙට් වුනේ නැහැ හැබැයි ඉක්මනට මෙඩිකේෂන් වෙයි හොඳයි ජොබ් කරන්න කමන්නේ හැබැයි හම්බ කරන සල්ලි වියදම් කරන්න එපා වියදම විතරක් චුට්ටක් තියාගෙන ඉතුරු ටික ලංකාවට එවන්න වෙරිම තමයි මොකද කිව්වේ වෙරිම තමයි කියලා කිව්වේ චිචි කෝ අපේ විනෝදය ආ විනෝ ට්‍රිප් එකක් ගියා ට්‍රිප් එකක් මම රටෙත් නෑ මුන් ට්‍රිප් යනවා ඔය ආයෙනකන් අපිට අඬන්න ඉන්න කියලාද කියන්නේ ඔයාවට පස්සේ මට අතුරු මමත් යනවා ට්‍රිප් එකක් හලෝ හලෝ ආයි කටුනානේ කොච්චර දේවල් කියන්න ඉඳාගෙන හිටියේ හැමදාම කටුනෝ මේ ෆෝන් එක චාන්දිනි මට නම් මේ ඩිසයින්ස් එකක්වත් සෙට් වෙන්නේ නැහැ. ඔය මුඩින් පල්ලෙන් බල්ලා සෙට් වෙන්නේ නැහැ කියලා කියන්න එපා ආන්ටි. එකක් දෙකක් ෆිට් ඔන් කරලා බලන්න. මට නම් හිතෙන්නේ මේ ආන්ටිගේ ඇඟේ ගානටම තියෙනවා. මේක දාලා බලන්නකෝ. ඇඟට සෙට් වුණත් හිතට සෙට් වෙන්නේ නැත්නම් වැඩක් නැහැනේ චාන්දිනි. මොකද වැඩක් නැහැ කියලා කියන්නේ කොච්චර වැඩක් තියෙනවද? අනිත් එක අපි හැම තිස්සෙම හදන්නේ හිත පිනවන්න. හිත කියන්නේ ලේසියෙන් සතුට වෙන කෙනෙක් නෙමෙයි. මොනාද මේ චාන්දිනි කියන්නේ මම මොනාද කියන්නේ කියලා ආන්ටිට තේරෙන්නේ නැහැ මාත් එක භාවනා කරන්න ආව නම් ආන්ටිට තේරෙයි මම මොනවද කියන්නේ කියලා මෙඩිටේෂන් අපෝ මට නම් ඕවා මහා කම්මැලි වැඩ චාන්දිනි උත්තර තමයි අපිට වැරදුන තැන පින් කරන්න කම්මැලි වෙලා හරියන්නේ නැහැ ආන්ටි එහෙම වුණොත් මේ සසර ගමන තවත් දික් වෙනවා අපි පුළුවන් තරම් මේ ආත්මෙදිම නිවන් දකින්නයි උත්සාහ කරන්න ඕනේ එතකොට ඔයා මේ දවස්වල try කරන්නේ ඒකටද? නැතු අපිට නම් කියලා දීලා තින්නේ පුළුවන් තරම් මෙහෙම මහන්සි වුණොත් අපිට අපේ ටාගට් එකට යන්න පුළුවන් කියලා. එහෙමනම් ඔයා කැලේකට ගිහිල්ලා දිගටම භාවනා කරන්න පටන් ගන්න. එතකොට හන්නේ චාන්දිමි. කැලෑවල වලට ගිහිල්ලා භාවනා කරේ ඉස්සර ආන්ටි. දැන් එහෙම නෑ. අපිට දැන් සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරන ගමන් තෘෂ්ණාව නැති කරගන්නේ කොහොමද කියලා දීලා තින්නේ. භෞතික ජීවිතේයි ආධ්‍යාත්මික ජීවිතේයි දෙකම බැලන්ස් තියාගෙන යන්න ඕනේ. තෘෂ්ණාව නැති කරගන්න ඕනේ නම් ඔයාගොයි විකුණන ඇඳුම් වලින් මට එකක් දීලා යන්න. එතකොට මං දවසක් දෙකක් ඒක ඇඳලා බලලා හොඳ නම් ගන්න. නැත්නම් මං ඔයාට දෙන්න. එතකොට හරිනේ? එහෙම කරන්න තිබ්බනම් මාත් කැමතියි. ඒත් එහෙම කරන්න බෑනේ. එතකොට අපේ භෞතික ජීවිතේ බැලන්ස් වෙන්නේ නැහැ. ඔයාට ඕනකමක් තියෙනවා නම් පුළුවන් නේ චාන්දිනි. ඕනකම තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මම මේව අරගෙන තියෙන සල්ලි දෙන්න. මං ආන්ටිට නිකන් දුන්නා මං කොහොමද මේ මිනිසුන්ට සල්ලි දෙන්නේ? ඉතින් ඔයා ඕක නිකන් දුන්නා නම් ඔයාගේ තෘෂ්ණාව නැති වෙනවනේ චාන්දිනි. අපිට තෘෂ්ණාව නැති කරගන්න කියලා දුන්නට මිනිසුන්ට ණයකාරය වෙන්න කියලා දීලා නැහැ. ආන්ටි ඔක ගන්නව නම් ගන්න නැත්තම් මට අපව දෙන්න. අනේ මට එපා ඔයාගේ ඇඳුම අරයන්. Ay,
స్టార్ట్ కరంగ బా మళ్ళీలా వెడే పొడ్డక్ దూసరా ఇలావా గితిన్ స్టార్ట్ ఎన్న ఏయ్ బ్యాటరీ దేత్ బ్యాటరీ మోక దేత్ బెహలా బ్యాటరీ బెహలా తీయనే తల్లువద్ దాన్నే ఈ వగే మళ్ళీ తల్లువద్ దాం ఏ మే బడే ఇన్నే కో తల్లు దాన్నే పిసు కతారన్నే లంట తల్లు దాన్నే బెర ఓగల నికై నేన మెహె మిమ్ మటత్ తోన్నే అయ్యో మే మే వెడే హితోట వడా పొడ్డక్ అమారు ఈ వగేనే మే కతాక గిందల హరియన్నే డబుల్ ఎకే బెహలా తల్లువద్ దాం హా ఆ ఉతే మెతనే దాని ఇందల బెహలా బయ్ మోయి ಅಡ್ಡ ಕಲ್ಲುವಣ ಏತ್ ಪಲ್ಲವಣಿ ತಿಯನ್ನಿ ಅರೆ ಹರಿ ಕೋಯಿ ಚೇಂಜಿರ ತೇಕ ಮರುನೆ ದಾಮ ದಾಮ ಕಲ್ಲು ದಾಮ ಕಲ್ಲು ದಾಮ ಅರೆ ಅದ್ದ ಬಾ ಅರೆ ಅಲ್ಲ ಅಲ್ಲ ಅಪ್ಪಟ ಅಲ್ಲ ಗಾಪಾ ಗಾಪಾ ಓಟ್ರೆ ಗಾಪಾ ಅರೆ ಗಾಪಾ ಓಟ್ರೆ ಗಾಪಾ ಅಪ್ಪಂ ಓಡಿಯೋ ಅಪ್ಪಂ ಬರ ಓಟ್ರೆ ಗಾಪಾ ಅರೆ ಸಾಗರಿಕ ಮುಖದನ್ನೇ ಮುಖದನ್ನೇ ಅಪ್ಸೆಟ್ಗೆ ಐ ಬಿಸ್ನೆಸ್ ಬೆಡ್ಲವದ್ದು ಬಿಸ್ನೆಸ್ ನಮ್ಮ ಒಯ್ತೀನಿ ಮೇಡಮ್ ಏನಾ ಮುಖದಾನೇ ಅಪ್ಸೆಟ್ಗೆ ಪುತ್ತು ನೆತ್ತುವ ಪಾಲು ಅಯ್ಯೋ ಸಾಗರಿಕ ಸಿದ್ದು ಟ್ರಿಪ್ಪೇಗಾಕ್ ನೆಗಿ ಏನಾಡ ಮೇಡಮ್ ಮಗ ಇದ್ರ ಮಹಾ ಮುಖದ್ದವಾಗಿ ಯಾವುದು ದೇನೆಗಿ ಓ ತಾಮೆ ಅನವೈತಿ ಅಯ್ಯೋ ಸಾಗರಿಕ ಮುಗ ಹಿತಾನದೇ ಅದು ಸಿತು ಮಿದಿ ವೆಂದತ್ ಮೇಲಾಟ ಗಿದ್ರೆ ನೇನಿ ಯಾ ಐ ತಿಂಗ್ ಏನೇ ಹಾಸಿಟನಿ ಓ ಐ ತಿಂಗ್ ಅದತ್ ಏವಾಗೆ ದಾಸ ಅಕ್ಕಿಯಲ್ಲಿ ಹಿತಲ ಬೆಂದ ವಿದ್ಯುತ್ ಮೀನ ಏ ಮೀನಿ ಕೋಮದ ಮೇಡಮ್ ವೆಂದರ್ ನಂಗೆ ತಿಮ್ಮ ಅಂದ ಅನ್ನೋನಿ ಪುತು ಹಾವಸಿಟ ಗೆದ್ದರೇನೋ ಕೇಳ ಏ ಉನ್ನಟ ಅದೇ ಹಿಮ ನೇನಿ ಇತಿ ಮಾಂ ಕೋಮದ ಈತ ಅದಾಗಾನಿ ವಾರಿ ತಿಂಗ್ ಓಕಟ ಒಚ್ಚಟ ಅಪ್ಸೆಟ್ ನಾ ಮುಖದೇ ಆ ರಾನದುನಿ ಪುತು ಗೆಂಬೇರಿ ಇಲ್ಲಕ್ನೆ ಅನೇ ಅಮ್ಮ ಅನ್ನೋನೆ ಅಮ್ಮ ಅನ್ನೋನಿ ಕೇಳ ಏಕ ಅನ್ನದುನಿ ದೇ ನಂಗೆ ಹಿತಿನ ಯನ್ನ ದೀಪಿಯಕ ಮಹಾ ಮೂಡಕ ಮಕ್ಕಿಯಲ ಅಯ್ಯೋ ಸಾಗರಿಕಾಮಿ ಓಮನಲ್ಲಿ ಅಮ್ಮ ಹದಾನ ಒಯ ಅದಟ ಒಚ್ಚರ ಬರಿವೆನವನ ಸಿತು ಮೆರಿಕಲ್ಲ ಗಿಯ ದಾಸಕ್ಕೆ ಹಿಮ ವಾಡಿ ಇನ್ನದ್ ಬರಿವೆ ಏ ಅಮೆರಿಕಲ್ಲ ಕುಹೆ ಅಂಟದ ಯಾಟ ಗೇನ ಮನಮಾಲಿಯ ಮೆಹಾಟಮ ಗೇಂಟವೆ ಮಂಗ ಯಾಟ ಕುಹೆ ವತ್ತೆ ಅಂಟದಿನ್ನೆ ಓಕೆ ಓಕೆ ಮೇ ವಾ ದೆಮ್ಮೆ ಗನ ಹಿತಾನ್ನಿಪ
මේ මටත් අද වෙන වැඩක් නැහැ. බබාව ගන්න තව වෙලාව තියෙනවා. එතක මට පුළුවන් ඔයාලට හෙල්ප් එකක් දෙන්න. මොන හරි වැඩක් තියෙනවා නම් කියන්න සාගරික. මොන වැඩද මැඩම්? කඩේට ගියා නම් ඉතින් සීනි ටිකක්වත් කිරා ගන්න තිබුණා. ෂෝක්නේ. අනුගේ සීනි කිරණ එක හරිම ඉන්ටරෙස්ටිං එක. යමන් යමන් එහෙනම් ඔය පුළුවන් විදිහට ඌ යමන් 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 අයියෝ